අයිබෝන් මේ වස 14 වෙනිදත් රවි මාරුවක් සිද්ධ වුණා. ඉතින් මේ මාස 14 වෙනිදා සවස 5:54ට රවි ආව සිකුරුටත් උෂම රාශියට. ඒ ග්‍රහ මාරුව තුලින් ලග්න 4කට සුභඵල උදා කරනවා. ඒ ලග්න 4ට අත්‍යන සුභඵල සාරාංශ කරලා සඳහන් කරනවා. ඒ ලක්ෂණ හතර මොනවද කියලා කියනවා. හොඳට මතක තියාගන්න, මේ අපි කියන සෑම ග්‍රහමාරුවක්ම ඔබට බලපාන ආකාරයක් තියෙනවා. ඔබට අපි කියන ග්‍රහමාරුවේ ඒ ග්‍රහයට අයත් මහා දසාව, කතුරු දසාව, විදසාවක් නැත්නම් ඔබට සුභඵලත් වෙන්නේ නැහැ. ඒක අපි කියන ඒ ග්‍රහමාරුව. ඒක තේරුම් ගන්න, ඒක අවබෝධ කරගන්න, ඒක පසක් කරගන්න කිව්වට ඒ පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව මේ ලක්ෂණයට කොහොමද කියලා එහෙම අහනවා. අංකාරය බහුල මිනිස්සෙ මට එහෙම උත්තර දෙන්න වෙලාවක් නැහැ. අපි පොදුවේ හරි මෙහෙම දෙයක් දානවා තමුන්ට බලාගන්න. අනිත් එක තමන්ට කේන්දරයක් බලාගන්න නැතුව යන්නේ මොන මහා දසාවක්ද කියලා දන්නේ නැතුව මේ මොකුත් පළක් නැහැ. ජ්‍යොතිෂය පළවෙනි සිවුම් අවබෝධයක් නැතුව මේ කියන ඒවා අවබෝධ කරගන්න බැරි අය ගොඩක් ඉන්නවා. ඒක පළවෙනිම කියන්න ඕන. රවි කියන්නේ මාසෙන් මාසෙට රාශියෙන් රාශියට යන ග්‍රහයයි. මේ මාසේ සුභඵල නැත්නම් ඊළඟ මාසේ රවි සුභඵල දෙනවා. ගෝචර ගමනේදී 3 6 10 11 යනකොට රවි සුභඵල දෙන්නේ. මම අද මේ ගැන වෙන වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේක ප්‍රශ්නයක් වෙනව නැත්නම් මේ ග්‍රහමාරුවට වෙනම ග්‍රහයෝ නම දෙනා ගෝචර ඵල දෙන රාශි මොන මොන රාශිය යනකොටද කියන එක වීඩියෝ එකක් වෙනම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ ගොඩක් අය කොච්චර වීඩියෝ දැම්මත් හරියට ඒක තේරුම් ගන්න බැරි පිරිසක් ඉන්නවා. තාමත් අපිට ඒක තේරෙන්නේ නැහැ යාලා කරන කියන කතාවයින් අහන ප්‍රශ්න වලින්. මෙතනදී උප්පත්තියේ රවි ග්‍රහය යෝගකාරක වෙලා නැත්නම් සිංහ රාශියක සක්සෙස් සිංහ රාශිය උච්ච භවන මේෂ රාශිය එහෙම හිටපු නැත්නම් මිත්‍ර තත්ත්වෙන් හිටපු රාශියක හිටියනම් මේ සුභඵල ඔබට අත්පත් වෙනවා. යෝගකාරක කියන්නේ 1, 5, 9 කියන ප්‍රබල ත්‍රිකෝණ අධිපත්‍ය දින තත්ති තියෙනවනම් අනිවාර්යෙන්ම මේ සුභඵල ඔබට අත්විඳින්න පුළුවන්. රවි දෙන සුභඵල මොනවද? නම්බු නාම උසස් වීම. ගරු නම්බු වලට කවුද අකමැති? තමන්ට ඉඩකඩම් ගෙවල් දොරවල් දෙමව්පියන්ගෙන් ලැබෙන්න පුළුවන්. විශේෂයෙන් පිය උරුමෙන් ලැබෙන්න ඕන දේවල් ලැබෙනවා. එහෙම සුභ ස්ථානයකට රවි පැමිණුනෙන් පස්සේ 10 කියන්නේ ඉඩකඩම් දීපල රැකියාව කියන ස්ථානේ. මෙතනදී උසස් වීම අනිවාර්යෙන්ම ඇති වෙනම ඕන කෙනෙකුට. දැන් මෙතන ඇවිල්ලා 3 6 10 11 10ට ආපු කට්ටියට ඉඩකඩම් දීපල යාන වාහන උරුමයි රැකියාවේ උසස් වීම. එහෙම තේරුම් ගන්න ඕන. එතකොට භූමි වාසනා ඇති වෙනවා. තමන් අලුතෙන් පටන් ගන්න වැඩ සාර්ථක වෙන උසස් වීම තමන්ට ලැබෙනවා. වැටුප් වැඩිවි අලුතෙන් පටන් ගන්න ව්‍යාපාර කටයුතු දියුණුවටපත් වේ. අඩාල වෙලා තිබෙනම් යම් කිසි ව්‍යාපාරයක් ඒක නැවත පණ ගන්නන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේ දේවල් ලැබෙනවා. මේ මම මේ නරක ලක්ෂණ ටික කියන්නේ ලක්ෂණ 12ටම කියලා වැඩක් නැහනේ. සුභඵල දෙන ලක්ෂණ 4 විතරයි මම කියන්නේ. ඒකේ සාධාරණත්වයක් තියෙනවනේ. තමුන්වන්සලට ඒක තේරෙනවනේ. ඉතින් මේ රවි මාරුව මේ මාසේ හොඳ නැත්තම් දුක් වෙන්න එපා. ඊළඟ මාසේ හොඳයි. දැන් ওই ගොඩක් අයට මම හැමදාම කියන දේක් තමයි යම් කිසි කෙනෙක් තමන්ගේ කේන්දරයට කියලා තිබ්බොත් මේ ගුරු ග්‍රහයගේ හරි සෙනසුරුගේ හරි මහා දසා ලැබුවම අහවල් කාලේ හොඳයි කියලා හොඳට අවබෝධ කරගන්න මම කියන දේ. එහෙම සුභඵල අත් වෙන්නේ නැහැ. ග්‍රහයන්ගේ ගෝචර ගමන කියලා එකක් තියෙනවා. ඒ ගෝචර ගමනේදී ඒ ග්‍රහයන්ට සුභඵල දෙන්න පුළුවන් රාශි තියෙනවා.
ඒවා මුල් කරගෙන තමයි අපිට මේ හැම දෙයක්ම උරුම වෙන්නේ. ඒ ග්‍රහයාගේ මහදස අතුරුසා විදසාවක් තියෙන්නත් ඕන. ඒක තේරුම් ගන්න ඕන. ගෝචර ඵල කියන එක නිකම්ම අත්දින්න හම් වෙන්නේ. මේ වෙනකොට රාජෝග උදා වුණාට වැඩක් නැහැ. උපතේදී තමයි ඒවා තියෙන්නේ. ඒක තේරුම් ගන්න ඕන. මේ ශාස්ත්‍රයේ අපි දාන වීඩියෝ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න නැත්නම් කියනව තමන්ට තේරෙන්නේ නෑ මේවා. ඒක නිසානේ අපෙන් අහන්නේ මට කොහොමද මෙහෙමද කියලා. සමහරු දහනවා ලග්නේ දාලා අහනවා මගේ ලග්නේට කොහොමද කියලා. වෙලාව දාන්නෙත් නෑ. ඈ වෙලාව දාන්නෙත් නෑ. ලග්නයක් ගහලා බලන්න විදියකුත් නෑ. යන මහදසාව දාන්නේ නෑ. මුල ඉඳලා ඔක්කොම බලන්න ඕන. එහෙම තියෙන ඉතින් මේ රවි මාරුව තුළ ලොතරැයි වාසනා හදිසි තන ලාභක් භූමි වාසනක් තියෙන බව අමතක කරන්න එපා. රවි මහදසා තුසා විදසා තියෙනවා නම් අන්න ඒ අය ගොඩ යනවා. ඒ ලග්න මොනවද කියලත් මම සඳහන් කරන්න ඕන තමුන්නාන්සලට නේද. මේවරේ රවි මාරුවෙන් ගොඩ යන්නේ මීන ලග්නේ, ධනු ලග්නේ, සිංහ ලග්නේ, කටක ලග්නේ. හැම පැත්තෙම මේ කටක ලග්නෙට චාන්ස් එක තියෙනවා. හැබැයි මේ කටක ලග්නෙට අෂ්ටම ඒරාෂ්ටකේ ලැබලා තියෙන සෙනසුරු මහා දසාවක් තියෙනවා නම් මේ වෙලාවේ කට උත්තර නැහැ. සුභඵල කොහොමත් හම්බෙන්නේ නැහැ. සෙනසුරු මහා දසා තුසා විසයනවා. අට කියන්නේ කුම්භ රාශිය වුණා මාරකස්ථාන කියන එක අමතක කරන්න එපා. දැන් මම මේ කෙනෙකුගේ අනුරාධපුරේ ඉඳන් අද මට දුරකථනයෙන් දැනුම් දුන්නා. යා බල්ලෙකු හැපිලා ලොකු අනතුරක් වෙලා එයාට යන්නේ සෙනසුරු මහා සඳු මහා දසාවේ සිකුරු අතුරු දසා. කුම්භ ලග්නෙට හොඳම සුභඵල දෙන ගහය සිකුරු. නම් කුම්භ ලග්නේ ලග්නේ සෙනසුරු ඒරාෂ්ටකේ නිසා මෙන්න වෙච්ච විපත හිතා ගන්නත් බෑනේ අපිට. ඒක ඒරාෂ්ටක වලදී අර සියල්ල යටපත් කරලා සෙනසුරු කරන්න ඕන නාඩගම් ටික ඔක්කොම කරනවා. යෝගකාර ග්‍රහයෙකුගේ අතුරුසා මහා දසාවක් යනවනම් සෙනසුරු මහා දසාව ලැබුවත් යෝගකාර ග්‍රහයෙන් නම් කොහොම හරි සුභඵල දෙන්න බලනවා. මේවා තේරුම් ගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. ඔබ සැමට තෙරුවන් සරණයි. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.